1951 රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙසින් ස්ථාපනය වී 1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව නමින් යළි ස්ථාපනය විය. එදා සිට මේ දක්වා ගුවන් හමුදාපතිවරුන් 11 දෙනෙකු යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමාජිකත්වය අද වන විට 30,000 ඉක්මවයි. දොළොස්වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයා මාෂල් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාවට වත්මන් නායකත්වය ලබා දෙයි. දැනුමින් එඩිතර බවින් හා දේශාභිමානයෙන් සන්නද්ධ වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව රට වෙනුවෙන් වූ සිය කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරමින් සිටි. කිසිදු රටකට නොදෙවෙනි ලෙස සිය සන්නද්ධ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි වී තිබේ. 2006 වසරේ මානුෂීය මෙහෙයුම් ඇරඹූ දා සිට ගුවන් හමුදාවෙන් ඊට ලැබුණු සහාය අපමණය. මේ වන විටද පුදුකුඩු ඉරිප්පු ඇතුළු ප්‍රදේශවල ත්‍රස්ත බලමුළු බිඳ දැමීමට ප්‍රහාරක යානා පෙරමුණගෙන සිටි. 1996 වසරේදී ඊශ්‍රායෙල් යානා 6කින් කෆීර් බලගනේ ඇරඹුණු අතර මිග් 27 බලගනේ 2007 වසරේදී අනෙක් බලගනයන්ට වෙන්ව ස්ථාපනය කෙරෙන. මිග් 27, MI 35, Y8, ඇන්ටනෝ 32, බෙල්හාර් 12, හර්කියුලිස් 130, PT 6 හා K8 ඇතුළු ප්‍රහාරක ප්‍රවහන හා පුහුණු කිරීමේ යානා රැසක් 2000 වසරේදී ගුවන් හමුදාවට එක් වූයේ ගුවන් හමුදා ශක්තිය තව තවත් තීව්‍ර කරමිනි. ප්‍රහාරක ජෙට් බලගන 3ක්, ප්‍රවහන හෙලිකොප්ටර් බලගන 2ක්, ප්‍රහාරක ගුවන් යානා බලගන 2ක්, ගුවන් පුහුණු බලගන 2ක් මෙන්ම නිරීක්ෂණ බලගන 2ක් ඇතුළුව සිය ශක්තියෙන් තහවුරු කර ගැනීමට ගුවන් හමුදාව සමත්ව සිටි. 12,000කින් සමන්විත පිරිස් බලයක් සහිතව ගොඩබිම් ආරක්ෂක ඒකකයක්ද ගුවන් හමුදාව සතුවෙයි. ත්‍රස්ත බලමුළු සුණු විසුණු කරන අතරම සිවිල් වැසියන් ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීමේදීද ගුවන් හමුදාව දැවැන්ත දායකත්වයක් ලබා දෙයි. 2005 වසරේ ගුවන් ආරක්ෂක පද්ධතිය ස්ථාපනය කිරීමත් සමග ගුවන් හමුදාවේ අපරිමිත කැපකිරීම් ප්‍රදර්ශනය කරන අවස්ථා ගණනාවක් සනටුහන් වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාර්ය ඉටුකිරීමට එවකට ගුවන් හමුදාපති එයා මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා පියවර ගත්තේය. කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ යානා 2ක් විනාශ කිරීම ගුවන් හමුදාවලද අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ඉතිහාසගත වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද අභිමානවත් ලෙස 158 වන සංවත්සරය සමරන්නේ ඒ සියලු ජයග්‍රහණයන්ගෙන් එඩිගැන්වෙමිනි.